ඉතින් චිනේ කියපෝ කතාවට ඉම්ලි කියනෝ අතරව කියන්න සෙල්ලම් බඩුවක් නෙමෙයි ඔයාට එහෙම උතුර ගන්න එයා මනසේ පන තියෙන මනුසේ එයාට තමන්න සතුටෙන් තියන්න පුළුවන් වගේම අනෙක් අයගේ සතුට ගැනත් එයා හිතනවා එවගේම එයාට තමන්ගේ තීරණ ගන්න පුළුවන් අතරව කියන්නේ වැරදි අඩුවෙන් කරන මනසේ කොහොමත් ඉතින් මට ඔයා ගැන කිසිම බලාපොරොත්තුවක් නම් නැහැ දැන් ඉතින් ඔයාගේ කාලේ ඉවරයි යකේ මොකද මං ඔයාගේ රහස අභිෂෙක්ට හෙළි කරනවා එහෙම කියන ඉම්ලි එළියට යනවා එළියට ගිහිලා අභිෂෙක්ට කතා කරනවා අය කියනවා දවස් ගානක ඉඳන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ඇත්තටම අද මං මේ දේ ඔයාට කියවෙ නැත්නම් මටම සමාවක් දෙ ගන්න බැරි වේවි චිනේ එයාසේ කල්පනා කරනවා මෙයා හිතාගෙන ඉන්නේ මෙයා සුපර්වුමන් කෙනෙක් කියලා මං ඔයාට හොඳ පාඩමක් උගන්වන්නම් ඉම්ලි එතකොට ඔයාට ආවවත් බේර ගන්න බැරි වේවි කොහොම හරි එහෙම හිතාගෙන ඩීජේක ප්ලේ කරන ගමන් නාටකවට චිනේ යනවා චිනේ ගිහිල්ලා අතරවට කියනවා ආටෝ අනේ මට වෙලාවට තියටර් එකට එන්න බැරි වුණානේ I'm so sorry අපිට ඒ මූවි එකම බලන්න හෙට යන්න පුළුවන් නේද අතරව කියනවා චිනේ මට ඔත් එක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා චිනේ කියනවා මං දන්නවා ආටෝ ඔයා මට කියන්න යන්නේ මාව කොයි තරම්නම් මතක් වෙනවද කියලානේ හැම නිතරම මට මතක් වෙන්නේ ඔයාව අතරව කියනවා චිනේ මේ අහන්න අවංකවම කියවත් මට එහෙම දෙයක් නැහැ මට ඔයාව මතක් වෙනවද නැද්ද කියලාවත් මට තේරෙන්නේ නැහැ ඇත්තටම මගේ හිතේ තියෙන හැඟීම මොකක්ද කියලාවත් හැබැයි මට හොඳටම විශ්වාසයි අපේ බැඳීම කලින්ට වැඩිය ගොඩක් වෙනස් කියලා චිනේ පොදුම වෙලා බලාගෙන ඉන්න අතරම කියන දේවල් ඒ අතරදීම් ලියන අභිෂේකෙන් ඔයාට හිතෙන්නේ නැද්ද චිනියක්කයි ඔය දෙන ගොඩක් වෙනස් කියලා ඉතින් අභිෂේක hina වෙනවා ඔහු කියනවා අහු ඉම්ලි මායි චිනේ දෙන්න ගොඩක් වෙනස් පසල් එක කම්ප්ලීට් කරන්න තියෙන පේසස් දෙකක් වගේ අපි දෙන්න ගොඩක් වෙනස් ඉම්ලි මං දන්නවා සමහර වෙලාවට චිනේ හැසිරෙන්නේ පොඩි ළමෙක් වගේ ඒ වගේ මෙයා ටිකක් සල්ලි පස දෙනවා කියලාත් මට තේරිලායි තියෙන්නේ හැබැයි ඉම්ලි කාලයත් එක්ක හැමදෙනාම වෙනස් වෙනවා ඉම්ලි කියනවා අභිෂේක් එහෙම වෙනස් වෙන්නේ එහෙම වෙනස් වෙන්න කැමති අය විතරයි එයාසේ චිනේ ගිහිල්ලා පිටිපස්සෙන් ආටෝ වැළඳ ගන්නවා අපි දෙන්න අතර කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ ආටෝ මං ඔයාට තාමත් ආදරේ ඒ වගේම තාමත් ආදරේ කරන එකම කෙනා ඔයා විතරයි ඔයා මාත් එක්ක කොයිතරම් නම් අප්සෙට් එකෙන් හිටියත් කමක් නැහැ මාත් දන්නවනේ ඔයා ආදරේ කරන්නේ මට විතරයි කියලා අතරව කියනවා චිනේ මොකද මේ ඔය ඉන්න ටිකක් ඒන්ති එයාසේ අභිෂේක් කියනවා ඉම්ලි මට මේකට උත්තරයක් දෙන්නකෝ ඔයාගේ අතරවගේ අතරේ එක එක දේවල් සිද්ධ වුණා හැබැයි තාමත් ඔයාට ආදරය කරනවා නේද අපි ආදරය කරද්දී එක එක ප්‍රශ්නාවට එක එක දේවල් සිද්ධ වුණාට අපි ආදරය කරන එක නවත්තන්නේ නැහැනේ අපි යලව දාලා යන්නෙත් නැහැ ආදරයේදී ඉවසීම රණ්ඩු ඇති වෙන එක පොඩි පොඩි ආගියුමන්ට්ස් මේ හැම දෙයක්ම විසඳ ගන්න අපි උත්සාහ කරන්න ඕනේ ඒ අතරේදී චිනේ අතරවගේ මූණ අල්ලගෙන කියනවා ආටෝ මම ඔයාගේ පළවෙනි ආදරය ඔයා කොහමද මගෙන් ඈත් වෙලා සතුටින් ඉන්නේ I love you ආටෝ I love you චිනේ බොහොම හොඳට රඟපානවා ඇය අහනවා ඔයාත් මට ආදරය කරනවා නේද එයාසේ ඉම්ලි කියනවා පව අභිෂේක්ට ඒත් අභිෂේක් කියනවා ඉම්ලි ඔයා මං ගැන හිතපග ගැන මට ගොඩක් සතුටුයි හැබැයි ඉතින් අපි ආදරය කරනවා නම් මොකටද බය වෙන්නේ මං හොඳින් ඉම්ලි අවංකවම ඔයාට ගොඩක් තෑන්ක්ස් එම කෙලහු කාර් එක ඇතුළට නගිනවා ඉම්ලි කල්පනා කරන ඔහුගේ පස්සේ මං දන්නවා ආදරයේදී වංචාවකට රැවටීමකට අහුනාට පස්සේ ඒක කොයිතරම් නම් ලොකු වේදනාවක්ද කියලා ඔයාටත් ඒ වේදනාව දැනේ කියලායි මට බය හිතෙන්නේ ඔයාගේ සතුට ඔයාට දෙන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා අභිෂේක් වගේම ඇයි කල්පනා කරනවා අතරව ඔහුගේ හිතේ තියෙන ඇත චිනියකට කිව්වත් හොඳයි කියලා අතරව කියනවා චිනේට චිනේ මේ අහන්න ඔයා මට ආදරය කරනවා චිනේ අහනවා ආටෝ මං ඔයාගවට ආවහම ඔයාට කිසිම හැඟීමක් දැනෙන්නේ නැද්ද චිනේ අත් දෙකෙන් මල්ලගෙන අහන අතර වගේ මේ දැන්වත් මං මගේ ආදරය ඔයාට එක්ස්ප්‍රෙස් කරද්දී අනේ කියන්න ආටෝ ඔයාට දැන්වත් දැනෙන්නේ නැද්ද මං දන්න ඔයාට ඒක දැනෙනවා නේද ඒ මොකද ඔයා තාමත් මට ආදරය කරන නිසා ඔයා ආදරය කරන්නේ මට විතරයි ඉතින් ඔය දේවල් වලින් පස්සේ අතරව කල්පනා කරනවා චිනේගේ වචනවලට පස්සේ මං ඉන්නේ ගොඩක් කන්ෆියුස් වෙලා මං හිතන්නේ හොඳම දේ ඉම්ලිගේ ඇඩ්වයිස් එක ගන්න එක ඉම්ලි හැමදාමත් අපිට දෙන්නේ හරි අවවාදනේ එයාසේ ඉම්ලිත් කල්පනා කරනවා මං අතරවත් එක්ක කතා කරන්න ඕනේ එයා චිනියක් අත් එක්ක කතා කරන්න කියලා දැනගන්න ඕනේ
ඊට පස්සේ මං ආපහු අමිෂෙක්ට මේ දේවල් කියන්න උත්සාහ කරනවා. අතරා කියනවා හොටම. ඔහම විනාඩියක් ඉන්නාට ඔහම විනාඩියක් ඉන්න. ඉම්ලි මට කිව්ව විදිහට නම් එයා මට සපෝට් කරනවා. හැබැයි මමයි තනියම තීරණයක් ගන්න ඕනේ. ඉම්ලි කියන කතාව 100%ක් ඇත්ත. එයාස ඉම්ලිත් කල්පනා කරනවා නෑ. මං හරි මෝඩයිනේ. මම මේ දැන් ටේකට කලින් එයාට කිව්වනේ මේක එයාගේ ජීවිතේ එයාමයි තීරණයක් ගන්න ඕනේ කියලා. ඉතින් එමේකේ මං කොහොමද එයාගේ තීරණ වලට බාධා කරන්නේ? අතරවත් කල්පනා කරනවා මං තනියම තීරණයක් ගත්තොත් ඉම්ලිට මොනව හිතේවිද? අනේ දෙවියනේ මං දැන් මොකද කරන්නේ? ඇයි මං මේ තරම් කන්ෆියුස් වෙලා ඉන්නේ? ඉම්ලි කල්පනා කරනවා අතරවා ඔය ඔයාගේ වෙලාව ගන්න. හොඳට කල්පනා කරලා බලලා හොඳ තීරණයක් ගන්න. ඊට පස්සේ අපි දෙන්නම බලමු මොනවද කරන්න පුළුවන් කියලා. අනේ දෙවියනේ මට උදව් කරන්න. ඔහම කල්පනා කර කර දෙන්නම මොනට මොන හම්බ වෙනවා. දෙන්නම කියනවා අතරවා ඉම්ලි. අතරව ඉම්ලි දිහා බලාගෙන කල්පනා කරනවා. හැම දෙයක්ම කන්ෆියුස් වෙලායි තියෙන්නේ ඉම්ලි. මට තේරෙන්නේ නැහැ හරිදේ මොකක්ද වැරදිදේ මොකක්ද කියලා. එක් පැත්තෙන් ඉම්ලි හිතනවා මං ඔයාට කියන්නේ ඔයාගේ හැඟීම් වහගන්න කියලා නෙමෙයි. ඒව ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. ඔයාගේ හදවත කියන දෙයට අහුම්කම් දෙන්න අතරවා මං ඔයාගේ තීරණය කිසිම වෙලාවක විවේචනය කරන්නේ නැහැ. එකපාරටම ගින්නේ මෙතනට ඇවිල්ලා කියනවා දෙන්නට දෙන දිහා බලාගෙන හිටිය මදිද? චිනී අක්කගේ පෝෂාව දැන් ලෑස්ති කරන්නයි හදන්නේ. ඇත්තටම කිව්වොත් ඒක ලෑස්ති කරලා ඉවරයි. මම බලාගෙන ඉන්නේ ඔයාලා දෙන්න එනකන්. කොකෝ යමු ඉතින්. අතරව හැම රූම් එකට යද්දී ගින්නේ ඉම්ලව එක් කරගෙන යනවා. ඒ අසේ අතරව රූම් එකට ගියප ගමන්ම චිනී අපහු දවගෙන එනවා. අය හනෝ ඔයා අපි ගැන කාට හරි කිව්වද? අතරව හනෝ අපි ගැන? චිනී කියනවා කවදා හරි දවසක ඔයා අපි දෙන්න ගැන හැමෝටම කියන්න ඕනේනේ ආටෝ. ඔයා ගැන අනවුන්ස් කරේ නැද්ද? අතරව හනෝ මේ අහන්න චිනී. අපි දෙන්න ගැන මටවත් ෂුවර් එකක් නැතිකොට මං කොහොමද අනික් අයට ඒ ගැන කියන්නේ? අනික අපි මොකටද හැමෝටම ඒ ගැන කියන්නේ? චිනී හනෝ මේ වෙනකම් ඔයාට ඒ ගැන කිසිම ෂුවර් එකක් තිබ්බේ නැද්ද? අතරව කියනවා මට වෙලා ඕනි චිනී. කොහොමාරේ චිනී උත්සාහ කරනවා ඇයට රිද්ද ගන්න. අතරව දුවගෙන ඇවිල්ලා කියනවා ඕක නවත්ත ගන්න. ඔය විකාර වැඩ නවත්ත ගන්න චිනී. චිනී කියනවා අයියාට ඇයි අයියා මට නවත්තන්න කියන්නේ? ඒ මොකද මං වේදනාවෙන් ඉන්න ඔයාට ඉවසගෙන ඉන්න බෑ. මේක තමයි ආට ආදරය කියන්නේ. තරව කියනවා ඕකට කියන්නේ ආදරේ නෙමෙයි ඕකට කියන්නේ පිස්සුව කියලා. චිනී කියනවා මං මේ පිස්සුවට ආදරේ. ඔයාට මගේ හැඟීම් පැහැදිලි කරලා දෙන්න මට මගේ ජීවිතේ උනත් නැති කරගන්න පුළුවන් ආටෝ. ඉතින් අතරව කියනවා මොඩෙක් වගේ හැසිරෙන්න එපා චිනී. චිනී කියනවා ආදරේ මිනිසුන්ට කරන්න බැරි දෙයක් නෑ ආටෝ. ඒ මොකද එයාලට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. අතරව කියනවා චිනී මේක සරල දෙයක් නෙමෙයි. මට මේක තේරෙන්නේ නෑ. චිනී කියනවා හරි ඒකට කමක් නෑ. ඔහට ඒක තේරෙන්නේ නැතුව ඇති. ඔහට මාව විශ්වාසත් නැතුව ඇති. ඔහට ඔයාවත් විශ්වාස නැතුව ඇති. හැබැයි ඔයා දෙවියන් ගැන විශ්වාස කරනවනේ. දෙවියන්ගෙන් සංඥාවක් හම්බ වෙනකන් බලාගෙන ඉන්න. මොකද මටත් මගේ ආදරේ ගොඩක් විශ්වාසයි ආට. ඔයා බලාගෙන ඉන්න. හැම විවාහ චාරිත්‍රයක්ම සිද්ධ වෙන්නේ මගේ අභිෂේකය අතර නෙමෙයි මගේ ඔයාගේ අතර. ඊට පස්සේ ඔයා විශ්වාස කරාවේ ඔයයි මායි දෙන්නට දෙන්න දෙවියන්ම තමයි මවලා තියෙන්නේ කියලා. එහෙම කියලා චිනී රූම් එකෙන් යනවා. කාමරෙන් එළියට ගිහිලා චිනී කල්පනා කරනවා දෙවියනම් මට උදව් කරන එකක් නෑ. මං මටම උදව් කරගන්නවා. මංගව හඳ ප්ලෑන් එකක් තියෙනවා අට. ඉතින් මම මගේ හැම විවාහ චාරිත්‍රයක්ම ඔයත් එක්ක සම්පූර්ණ කරනවා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.